සප්තමා සාගරයේ ගෙල්ලුවත් ඇත්ත හංගන්න බෑනේ කිනේ. පොළවේ ගැඹුරම තැන හැංගුවත් ඒක කවදා හරි එළියට ඇවිත් ඉර එළිය දකිනවා. ඔයා මේ ප්‍රශ්නෙට මූණ නොදී తాවකාලික විසඳුම් හොයනවා. සැලැස්ම නරක නෑ. ඒත් පොඩ්ඩක් හරි ලිස්සුවොත් වැටෙන පාතාලේ ගැඹුර හොයන්නත් බැරුව යනවා. ශ්වේතක්කමට අවලාද කියනවා නේද? හිනා වෙවි පතිකුලයට යන්න ඕන ගමන මයි යන්නේ අඳහන්ට. ප්‍රීසක්කි කඳුළු පිහදාන්න නම් උත්සාහ කරන්න එපා. ඒක ගඟක් වගේ මාවත් යට කරගෙන යන තරමට විශාල වැඩි. මගේ දුක තුනී කරගන්න සාගර ජලයත් මදි වෙන තරමට මට අඬන්න පුළුවන් අක්කේ. නඩයින් උත්සාහ කරනවා. මං ඔයා කරන වැඩේ අනුමත කරන්නේ නැහැ නිකිනි. ඒවත් එක තරහකින් නෙවෙයි. ඔයා මීට වඩා ගිනි ගොඩකට වැටේ කියලා මට බයයි. වෙන දෙයක් වෙච්ච අවයක්කේ. මං ඉස්සරහට තිබ්බ කකුල ආයි පිටිපස්සට ගන්න. සුභගම. නිය පිටින් ඔයාට කරදරයක් වෙන්න එපා. මම මේ හදවතින්මයි කියන්නේ. අන්තිම දවස අද. ඊට පස්සේ යන්නේ හස්බන්ඩ් එක. එයා ගෙදරින් තමයි කෑම කන්නේ. හොන්න මම්මගේ උපරේන්දි දෙක ලෑස්ති කරා. සන්ධ්‍යාක නිසා කොච්චර මහන්සි වුණාද? අපිට කොච්චර උදව් කරාද? නවා තැන් දුන්නා. හැම කෙනෙක්ම සන්තෝෂේ. ඒත් මේගොල්ලෝ ඇත්තම සිද්ධිය දන්නවනะ. ඒත් මං කොහොමද කියන්නේ? තවත් බලාගෙන ඉඳලා බෑ. පත්‍රජිත්ට කියනවා. නැත්තම් මේ ළමයා ලොකු කරදරයක වැටෙන්න පුළුවන්. ලංකාවේ නීතිය හැටියට කසාද දෙකක් බැන්දොත් හිරෙත් යන්න වෙනවා. පව් අහිංසකි. විස්තරේ කිව්වේ උදේ 8 වෙනකොට ගෙදරට එන්න ඕනි. ඔව් ඔව් හෙට උදේ තමයි. හරි 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 මං එයාටත් කෝල් එකක් දෙන්නම්කෝ. මේ කාර් කාර්ය සේරම පටලවගෙන. යෝ මං දන්නේ මම කෝල් එකක් දුන්න නැත්නම් සේරම වැඩ අවුල් වෙනවා. පද්‍රජිත් මට ඔයාට කියන්න ලොකු දෙයක් තියෙනවා. හරි හරි ශ්වේතා මේ ඒකට වෙලාව නෙවෙයිනේ
මට පොඩි වෙලාවක් දෙන්නකෝ ප්ලීස්. මගේ නංගිගේ වෙඩින්න කේට තියෙන්නේ. මේ හැම දෙයක්ම මම හොයලා බලලා කරන්න එපා. අපිට පුළුවන් නේ පස්සේ කතා කරන්න. මේ වෙඩින් කාර් කාර්යය සේරම පටලවගෙන. මම කෝල් නොකළා නම් සේරම අවුල් වෙනවා. පත්‍රජිත් මට මිනිත්තුවක් අන් දෙන්න. Hello? Oh. Ayy, mang call karala vistare kiwwe. Meka danaganath nokiya indala passe monawara deyak unu man thamai waradikari wenne. Nene. Me makula wenna denna honda ne. Nikiniwa kumari me gini godin beera gannone. Emini ayinne kaha thoduwa. මං කිව්වා ඉතින් හයිවේ එකේ ඇවිල්ලා කොට්ටාවෙන් එළියට දාලා පන්නේ පිටි හරහා එන්න කියලා. පද්‍රජිත් පොඩ්ඩක් මං කියන දේ අහන්න. මේක බරපතල කාරණාවක්. බරපතල කාරණාවක්? හරි හරි සොයත මං දන්න ඔයා මොකද්ද කියන්න හදන්නේ කියලා. ප්ලීස් මට පොඩි වෙලාවක් දෙන්නකෝ. අපිට පුළුවන් පස්සේ ගැන කතා කරන්න. අම්මේ මම මේක පත්තු කරනවා. යෝ තේජ පොඩ්ඩක් ඉන්න මම එනවා ඉන්න කස්සේ මෙයා මොනවා කරගනියද දන්න පොඩ්ඩක් ඉන්න මොකද මේ කරන පිස්සු වැඩේ තේරුම්? ඒක ඔයාගේ වෙඩින්නේ.
මකුල් සාරිය ඇඟේ යොදා ගන්නව වෙනුවට බෙල්ල වටේ යොදාගෙන පෝරුවට නැතුව කනත්තට යන්න දෝ හැදන්නේ කතා කරනවා අපි හට කොච්චර ආදරේ කළාද ඒ ආදරේට අපිට ලැබෙන දේවල්ද මේ හා කතා කරනෝ නිකිනි කතා කරනවා ඉතින් කතා කරනවා මගුල කියලා බලන්න තු දෙන්න හිතන මට කන රත් වෙන්න එකක් පත්‍රජිත් විකාර දෝයට කිර ගහන්න ඇයි එහෙනම් එයා එහෙම දෙයක් කරගන්නේ නැතු මොකද්ද මෙතන සිද්ධ වෙච්ච වැරද්ද මට දැනගන්න ඕනේ මොකද්ද සිද්ධ වෙච්ච වැරද්ද කියලා එහෙම නැත්නම් අපිට වැරදිකාරයෝ අපිද මොකද මොකද ඔයා අපිට දෙන්න හදන මගුල් තෑග්ග ඕකද ඒ ගහන්න එපා භද්‍රජිත් කිසිම රිසිටේ ඉතින් ඇහුණා මට මොකෝ ඒ ගහන්න එපා මං ගොඩ විස්තර කියන්න ඒ මොනවද හා පොඩ්ඩක් යන් එළියට ඒත ඔයාට මොනවද මේ ගැන කියන්න තියෙන්නේ හා ඒකේ තව දුරට කෙල්ලෙක් නෙමෙයි තේනි මොකක් අසාද බඳින්න කලින් මේ වගේ දෙයක් කරගත්තේ. මොකද අපි චන්දිමට නැතුව එයා වෙන කාට හරි බඳලා දෙන්න යනවා. ආ? මම හිතාගෙන හිටියේ චන්දිම හොඳ මිනිහෙක් කියලා. බලාගෙන ගියාම නෑ. ඒකටකට මේකට මේ මිනිහට විතරක් වැරදි පටවන්න බෑ. තනිය අතින් අපුඩි ගහන්න බෑනේ. මේකට අපේ නිකිනිත් වගේ කියන්න ඕන. ඒ දෙන්න කසාද බඳිනව නම් ඒ මෙයා මෙහෙම වැඩක් කරගන්න කිව්වා සමහර විට පොරු දිහාට කලම් දෙදායි කියලා බය වෙන්නේ නැති භද්‍රජිත් ඒ චන්දිම නෙමෙයි වෙන කෙනෙක් මම පඩත්තල මිනිහෙක් ගෑණියෙක්ගේ ආත්ම ගෞරවයේ තඹ දොයිතුකට මායින් නොකල කුපාඩි මං හිතන හිටියේ මිනිහා හොඳ මිනිහෙක් කියලා භද්‍රජිත් ඒ වැරදිකාරය චන්දිම නෙවෙයි චන්දිම නෙවෙයි එහෙනම් මොකක්ද කියනවා කවුද धनुष की We'll be right back.
ඔබ දැන් මේ